දිරිමින පුවත්පතට අපි අවධානය යොමු කරවතින් මధుර විතාන ඔහුගේ බසය ඡන්ද ප්‍රචාරයට යෙදවීමේ නඩුව නිෂ්ප්‍රභයි. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. ප්‍රයිම් රූම් ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන ලෑන්ඩ් ලීසින් ලේසි මීටමක්. හෙඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ මధుර විතාන මහතාට අයත් කුඩා පෞද්ගලික බස් රථයක් මැතිවරණ කටයුතු සඳහා යොදාගත්තේ යයි චෝදනා කරමින් එම බස් රථය රියදුරට එරෙහිව පවරා තිබූ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව නිගමනය කළ කොළඹ අතුරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා ඊයේ සකකාර රියදුරු සහ බස් රථය මුදා හරමින් නඩුව නිෂ්ප්‍රභ කරා කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. වසර පහක් වැඩ බැහැ නඩුව මගහැරි නීතිඥයාගේ කෝට් එක ගලවයි. ඒජී අබේනායක වාර්තා කරනවාද දිවයින ජාතික පුවත්පතට කොළඹ මහාධිකරණයේ හමුවේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමට අධිකරණය පත් කර තිබියදීත් එම වගකීම පැහැර හැරීම මගින් වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයෙකුට වසර පහක කාලයකට නීතිඥ වෘත්තිය යෙදීම අත්තිටු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ දිවයින පුවත්පත. ඒත් එක්කම අපි අවධානය යොමු කරවතින් දිනමින පුවත්පතට රාජ්‍ය ආයතන 22කින් අල්ලස්ගත් නිලධාරීන් පසුගිය වසරේදී කොටු වෙලා අල්ලස් ලබාගත් රාජ්‍ය ආයතන 22ක නිලධාරීන් පසුගිය වසරේදී අල්ලස් කොමිෂන් සභාවට කොටු වී තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ජල සම්පාදනා ජලාපවන මණ්ඩලය, ඉඩම් කොමසාරිස් කාර්යාලය, ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල, අධිකරණා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ, නගර සභා, ප්‍රාදේශීය සභා තියෙනවා කියනවා නම් ආයතන 22ේම නම් රාජ්‍ය ආයතන 22කින් අල්ලස් අරගෙන ගත නිලධාරීන් පහුගිය අවුරුද්දේ කොටු අල්ලස් පැමිණිලි 1152ක් විමර්ශනයට නියෝග වාර්තා කරන්නේ දිනමින පුවත්පත. පැමිණිලි 766ක් විමර්ශනය නොකරන්න තීරණයක් අල්ලස් කොමිෂන් සභාවට 2023 වර්ෂයට ලද පැමිණිලි 4න් විමර්ශනය සඳහා නියෝග ලැබී ඇත්තේ පැමිණිලි 1152ක් පමණක් බවත් අල්ලස් පනතට අදාළ නොවන පැමිණිලි 766ක් විමර්ශන නොකිරීමට තීරණය වී ඇති බවත් අල්ලස් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව විසින් අනාවරණය කර තිබෙනවා කියලා තමයි අද මේ විදිහට වාර්තා කරන්නේ.